හැට නවලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම මෙයින් රැලිය සංවිධාන කර තිබුණා. එමේකමුතු වී සියලු පක්ෂ හා සංවිධාන බල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් රැලිය පැවැත්වුණා. සර්ව ජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ ස්ථාන පහක සිට පාගමනකින් පැමිණ රැලියට එක් වුණා. මෙම ජනතා නියෝජිතයන් 69 ලක්ෂ ජනවරමට ආමන්ත්‍රණය කළා. අපිට අවශ්‍ය වෙනවා මේ තරගකාරී ලෝකේ කොහොමද අපේ රට දිදුලන රටක් බවට පත් කරගන්නේ. ඒ සඳහා අවශ්‍ය ඒ දාර්ශනික සංකල්ප අපිට අවශ්‍යයි. එනිසා තමයි අපි යෝජනා කරේ මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පත්විය යුතුයි, ව්‍යවසායකත්ව මනසකින් ඇති රාජ්‍යයක් බිහි කරගත යුතුයි. ඒ හැරෙන්නට වෙන කිසිම ක්‍රමයක් නැහැ. ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුල අපි විශ්වාස කරනවා අපිට ඔබගේ ඒ ජීවිතය වෙනස් කරන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න. කුටුම්බයක ආවම ආදායම රුපියල් ලක්ෂයක් වෙන විදිය අපි ඔබට කියලා දෙනවා අපේ වැඩපිළිවෙළ තුළ. මේක නවත්තන්න පුළුවන් බලවේගයක් නෙවෙයි, රටදය සමයයි වෙනුවෙන් දසදහස් ගණනින් අතීතය පුරා හඹාගෙන ආපු ජාතිමාමක බලවේගයන්ගේ වර්තමාන කඳවුරයි සර්වජන බලය, සජ්ජන බලය. මේ වේදිකාවේ අසුන්ගෙන සිටින්නේ අපි මේ රටට දුන් ප්‍රතිඥා අනුව ඒ සෞභාග්‍ය දැක්මට පිටුපෑම ඇරඹු පළවෙනි මොහොතෙම අපේ මන්ත්‍රී ධුර අභියෝගයට ලක් කරගනිමින් මේ ඇමති ධුර පරිත්‍යාග කරමින් හිටගත් ඒ ප්‍රතිපත්තිගරුක මිනිස්සු. මේ රට බංකොලොත්ද? මේ රට බංකොලොත් නෑ. මේ බොරුව කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතව බවට ඔවුන්ගේ පොලිය, ඔවුන්ගේ ණය වාරිකය ගණ්ඩ ඕනි කරන ආරක්ෂාව තමයි මේ සුපර්ගේන් ටැක්ස් එක දාලා ගෙවන්න හදන්නේ. ඔබ ජීවත් වෙන පැල්පතට හෙට අනිත් ටැක්ස් එකක් එනවා. ඔබ ටොයිලට් යනකොට ටැක්ස් එකක් ගහන දුර ඈත නෙවෙයි කියලා මේ අයගේ එන බදු වලින් අපිට පේන්න පටන් අරන් තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ. අපේ රටේ ඒකීය භාවය අද තාමත්ම දුක්ඛිත ආකාරයෙන් අභියෝගයට ලක් වෙලා තියෙනවා. අද ජනාධිපතිතුමා උතුරු නැගෙනහිරට ගිහිල්ලා කතා කරන්නේ 13 වෙනි සංශෝධනය සහ බෙදුම්වාදය ගැන. විපක්ෂ නායකතුමත් කතා කරන්නේ ඒ විදිහටයි. මේ ජාතිකවාදී වාමවාදී ප්‍රගතිශීලී නායකයෝ එකතු වුණේ සර්වජන බලය හැදුවේ මේ ජාතියට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන්න තීරණය කරේ. මේ පවතින දේශපාලන බලවේගවල වෙනසක් නැති නිසා, ප්‍රතිපත්තිය වෙනසක් නැති නිසා ලෝක බලවතුන්ගේ කෙළිබිමක් බවට අපේ ආදරණීය මාතෘභූමිය පත් කරමින් තිබෙන යුගයක රට බෙදෙන ජාතිවාදයේ නීතිගත කිරීමට පොරොන්දු ලබා දෙමින් උතුරේ දෙමළ චන්ද කුට්ටියට කෑදරකමින් කෙලහලන ජනාධිපති අපේක්ෂකයන් වැයි වැහැලා ඇති යුගයක අනේ මගේ දරුවනේ මා බේරා ගනියු කියා ලක්මෑනේ හඬා වැටෙන මේ මොහොතේ රාජකාරියට යන එක පසෙක තියලා රට රකින්නට පැමිණි දේශප්‍රේමී මිත්‍රවරුනේ ඔබට ජාතියේ ආචාර්ය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.